සෑහෙන කාලෙකින් තමයි ඉතින් අද මම වීඩියෝ එකක් දාන්නේ. අදත් ඉතින් පොඩි ට්‍රිප් එකක් යනවා. අද මං යන්නේ සීතාවක උද්භිද උද්‍යානය බලන්න. ඒ යන මාර්ගෙම තමයි කුමාරියල්ලදී. ඉතින් කුමාරියල්ලත් බලාගෙන සීතාවක උද්භිද උද්‍යානයට යන්න තමයි මේ පැරදෙන. අද මම මගේ ගමන යන්නේ මගේ Avenger 150 බයික් එකෙන්. ගමනට සහභාගී වෙන්න අදත් සුපුරුදු පරිදි මම මගේ ගමන පටන් ගත්තේ නිට්ටඹුව නගරයෙන්. අද මම ගමන යන්නේ මගේ වයිෆ් එක්ක. අද මම මේ යන්නේ අවිස්සාවෙල්ල ඉලුක්කෝවිට ප්‍රදේශයේ පිහිටලා තියෙන සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය බලන්න. අද මම මේ Avenger 150 න් ගමන් ගන්නේ නිට්ටඹුව නගරයේ ඉඳන් අවිස්සාවෙල්ල නගරයට ගිහිල්ලා අවිස්සාවෙල්ලෙන් කොළඹ පාරේ පුවක්පිටිය ප්‍රදේශයට ගිහිල්ලා පුවක්පිටියෙන් හැරිලා තුම්මෝදර ප්‍රදේශයට යන්න තමයි. පුවක්පිටියේ දැන් තුම්මෝදරට යද්දී කුමාරියල්ල කියන කුඩා දියල්ලත් හමු වෙනවා. ඒ දියල්ලත් බලාගෙන යන්න තමයි අපි අදහස් කරගෙන ඉන්නේ. පුවක්පිටියේ තුම්මෝදර පාරේ ගමන් කරද්දී මේ දැන් පෙන්වන ස්ථානෙන් හැරිලා තමයි කුමාරියල්ලට ගමන් කරන්න ඕනේ. මම දැන් කුමාරියල්ල සමීපයට ඇවිල්ලා තියෙනවා. මෙතන පහළට බහලා යන්න ඕනේ කුමාරියල්ල. ඔයාලා මේ දැන් දකින්නේ කුමාරියල්ල. කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන මීටර් 4ක් උස කුඩා දියඇල්ලක් තමයි කුමාරියල්ල කියන්නේ. මේ දියඇල්ලේ අනෙක් පැත්තට ගිහිල්ලා තමයි දියඇල්ල සම්පූර්ණයෙන්ම හොඳින් දෙක ගන්න පුළුවන් වෙන්නේ. නමුත් අද දින ජලපහර වැඩි හින්දා අප දෙදෙනාට නම් දියඇල්ලේ අනෙක් පැත්තට යාමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ හින්දා දියඇල්ලේ සම්පූර්ණ දර්ශනයක් ගෙනීමේ හැකියාවක් අද අපිට ලැබුණේ නැහැ. සීතාවක රාජසිංහ රජතුමාගේ කුමාරිනන් දියණියක් හා සම්බන්ධ ජනප්‍රවාද කතාවක් හින්දා තමයි මේ දියඇල්ලට කුමාරියල්ල කියන නම ලැබිලා තියෙන්නේ. ඉතින් නවිස්සාවෙල්ලේ උද්භිද උද්‍යානය බලන්න යන ගමන් මේ දියඇල්ල ළඟට ඇවිල්ලා මේ දියඇල්ලේ සුන්දරත්වයත් විදගෙන යන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඔන්න එහෙනම් අපි දෙන්න දැන් අවිස්සාවෙල්ල තෙත් කලාපීය උද්‍යානය අතලට ආවා. උද්‍යානයට ඇතුල් වීම සඳහා දේශීය එක් වැඩිහිටිය සඳහා ගාන රුපියල් 100යි. අපි දෙන්නත් ඉතින් ටිකට් එකක් අරගෙන දැන් උද්‍යානයේ ඇවිදින්න තමයි මේ සූදානම් වෙන්නේ. ශ්‍රී ලංකාවේ තියෙන උද්භිද උද්‍යාන පහ අතරින් අවසානයටම ඉතිගල උද්භිද උද්‍යානය තමයි සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය කියන්නේ. මෙම උද්භිද උද්‍යානය 2014 වසරේ තමයි මහජනතාව සඳහා විවෘත කරලා තියෙන්නේ. මෙම සීතාවක උද්භිද උද්‍යානය අවිස්සාවෙල්ල නගරයට ආසන්න පුවක්පිටිය තුම්මෝදර මාර්ගයේ ඉලුකෝවිට කියන ගාමේ තමයි පිහිටලා තියෙන්නේ. මෙහි සමස්ත වපසරිය අක්කර 105ක් වෙනවා. මෙම උද්භිද උද්‍යානයේ විශේෂ පරිසර කලාප පහකින් සමන්විත වෙනවා. මීවන උයන, තරජිත සාක එකතුව, මුදුන් උයන, කුඹුක් උයන, රුක් උයන, තාල සාක එකතුව ලෙස තමා එම කලාප පහ නම් කරලා තියෙන්නේ.
ඒ වගේම මෙම උද්‍යානයේ පහළ කොටසේ ඉතාමත් ලස්සන ජලපගුණත් දෙක ගන්න ලැබෙනවා. ඉතින් ඔබත් ඔබගේ විවේක කාලය නිදහසේ ගත කරන්න කැමති නම් මෙම ස්ථානයට ඇවිල්ලා ඔබගේ විවේක කාලයන් නිදහසේ ගත කරලා ජීවිතයට යමක් ඉගෙනගෙනත් යන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. එහෙමද මං කලින් දැකලා නැහැ ගණන් මේව දේවල් දෙවියන්ට අර කොයිල් තියෙන දේවල් දෙවි පූජාව කියලා ඒකට කියන්නේ ඒක දේවල් කෙසෙල් දේවල් රත් කෙසෙල් කියන ඉතාමත් දුර්ලභ විශේෂ කෙසෙල් වර්ගය තමයි මේ මෙතන දකින්න ලැබෙන්නේ YouTube channel.